අයිබෝවන් කාලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් උද්ඝෝෂණ කරන මුවාවෙන් රාජ්‍ය දේපළවලට හානි කරන පුද්ගලයින්ට නීතිය දැඩි වෙයි මාධ්‍යවේදීන්ට නිදහසේ රාජකාරී ඉටු කරන්න ඉඩ දෙන්න ඇමති සරත්ගෙන් පොලිසියට උපදෙස් ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය මර්ධනය කරන්න විපක්ෂ නායකගෙන් චෝදනා දැන් දේශීය පුවත් ඊයේ පස්වරු 6 සිට ලබන සඳුදා උදෑසන 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා බස් රථ හා දුම්රිය දහවනේද ඊයේ සවස 6න් පසුව ක්‍රියාත්මක වූයේ නැහැ පොදු ප්‍රවාහනය යළි ආරම්භ වන්නේ හෙට උදෑසන 6 සිටයි මේ අතර රට පුරා හදිසි නීතිය පනවමින් ජනාධිපතිවරයා පසුකීදා අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කළා. ලබන සඳුදා එනම් 4 වෙනිදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. එමගින් ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා හදිසි නීතිය බලාත්මක කර තිබෙනවා. මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා එසේ කිරීම අවස්ථානුකූලයි අදහස් කරන බැවින් හදිසි නීතිය පනවන බවයි ජනාධිපතිවරයා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක බවද එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වනවා හදිසි නීතිය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ වහම එය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වනවා. එය අනුව දින 14ක් තුල පාර්ලිමේන්තුවට දැනුම් දී එය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුයි. හදිසි නීතිය මාසක් තුල ඉවත් කර ගැනීමේ හැකියාවද පවතිනවා. දින 14කට වඩා මෙම හදිසි නීතිය පවත්වාගෙන යන්නේ නම් එය අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතු වනවා. මේ අතර මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා මහතා මෙම හදිසි නීතිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථා ප්‍රකාශ කර අනෙකුත් පවතින සියලුම නීති සියලුම රෙගුලාසි සියලුම අනු නීති සියල්ලම අභිබවා මේ මහජන ආරක්ෂක පනත ඉදිරියට එනවා. ඒ වගේම කිසිම අවස්ථාවක මේ මහජන ආරක්ෂක පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිඅරගෙන තියෙන කිසිදු අයිතියක් උල්ලංඝනය කරන්නත් බෑ. ඒ නිසා අපි දන්නවා උදාහරණයක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව ජනතාවට භාෂණීය නිදාස ප්‍රකාශනීය නිදාස 14 එක ආයන්නෙන් රැස්වීමේ නිදාස යම් කිසි ආකාරයකට කිසිම අරවුලක් නොවන ආකාරයට ඒගොල්ලන්ට ඒව පවත්වන්න පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් මහජන ආරක්ෂක පනත කිසිම අවස්ථාවක 1978 මූලික මිනිස් අයිතිවාසිකම් 3 වන පරිච්ඡේදයේ අභිබවා යන්න බෑ. අනිවාර්යයෙන්ම අභිබවා යන්න බෑ. ඒ තුල ඉතම් කරන්න පුළුවන්. ඒ නිසා සාමකාමී උද්ඝෝෂණ, සාමකාමී වාතාවරණයක් තුල ජනතාවට ඒ තමන්ගේ භාෂණීය ප්‍රකාශනයේ අයිතිය තියෙනවා. වැදගත්ම අවස්ථාව තමයි දැන් මේ හදිසි අවස්ථා රෙගුලාස් තියෙනකොට අත්අඩංගුවට ගැනීම. දැන් අපි දන්නවා කෙනෙක්ව 1979 අපරාධ නඩු විධාන සංග්‍රහයටදී අත්අඩංගුවට ගන්නකොට එයාට එරෙහිව තියෙන චෝදනාව දෙනුම් දෙන්න. නමුත් මෙවැනි අවස්ථාවකදී එහෙම චෝදනාව දෙනුම් දෙන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ යුද හමුදාවට ඒ අයට බලය ලැබෙනවා. එතකොට ඒ අයට පුළුවන් යම් කිසි විදියකට වරින්තුවක් නැතිවම අත්අඩංගුවට ගන්න. හැබැයි ඒ අයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරන එක නෙවෙයි. වද හිංසාව සහ කිසිම ආකාරයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ නියෝගය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තිබෙනවා. නීතිඥ සංගමයේ ඉල්ලා සිටින්නේ මූලික අයිතීන් වන සාමකාමී රැස්වීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ සහ පළ කිරීමේ නිදහස සුරක්ෂිත කරන ලෙසටයි. උද්ඝෝෂණ වලට සහභාගී වන මුවාවෙන් රාජ්‍ය දේපළ වලට හානි කරන පුද්ගලින්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට උපදෙස් ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මාධ්‍යවේදීන්ට සිය රාජකාරිය නිදහසේ ඉටු කරගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙසටද අමාත්‍යවරයා පොලිසියට දැනුම් දී තිබෙනවා. අපි දන්නවා ජනතාව දුෂ්කරතා රැසකට දැන් මුහුණ දීලා තියෙනවා. ගෑස් පිළිබඳව ප්‍රශ්නය, විදුලිය, ඉන්ධන මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවකට ඔවුන් මුහුණ දීලා තියෙනවා. රජයක් වශයෙන් මේ තත්ත්වය උදාවීම ගැන ඒ තීමන වගකීමෙන් රජයට බැහැරවන්න බෑ.
බැහැරවන්නේ නැහැ. නමුත් අපි දන්නවා දැන් මේ සම්බන්ධයෙන් ජනතා උද්ඝෝෂණ තිබෙනවා, රැලි පවත්වනවා. ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒක රජය විසින් කිසිසේත්ම උදුරාගන්නේ නැහැ. නමුත් උද්ඝෝෂණ මුවාවේ පොදු දේපල හානි කරනවා නම්, ඒ වගේම වෙළඳසල් කඩනවා නම්, නිවාසවලට අලාභ හානි කරනවා නම්, ඔවුන්ට විරුද්ධව පොලිසිය දැඩි නීතිමය පියවර ගන්නවා කියන එක මේ සම්බන්ධ ඉතාම පැහැදිලිව මා කියන්න කැමැති. පොලිසියටත් අපි උපදෙස් දීලා තියෙනවා මේ කඩාකප්පල්කාරීන් අතර සාමකාමීව සිටි අයව හඳුනා ගන්නා ලෙසත්, ඒ වගේම මාධ්‍යවේදීන් විශේෂයෙන්ම මාධ්‍යවේදීන් කරන්න ඔවුන්ගේ රාජකාරිය ඔවුන්ටත් හිරිහැරයක් නොවන ලෙස කටයුතු කරන ලෙසත් මම පොලිසියට උපදෙස් ලබා දීලා තියෙනවා. පොලිසිය කරන්න ඇත්ත වශයෙන්ම තමාගේ රාජකාරිය. අපි දන්නවා මිරිහාන මේ සිද්ධියෙන් දේපල හානිය රුපියල් 190,000ක් පැනලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් රාජකාරිය කරන්න ගිහිල්ලා මගේ පොලිස් නිලධාරීන් 17ක් බරපතල තුවාල ලැබුවා. එයින් සමහරු අය තාමත් රෝහලේ ඉන්නවා. ඉතින් ඔවුන් කරන්නේ මේ තුවාල කරගෙන මේ අපහාස විඳගෙන ජනතා කඩා කප්පල්කාරීන්ගෙන් බැනුම් අහගෙන ඔවුන් කරන ඔවුන්ගේ රාජකාරිය. ඒ නිසා ඔවුන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් උත් ජනතාව අවබෝධයෙන් සිටින්න කියලා මම ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා. නීතිය සහ සාමය රකින ගමන් මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නටත් රජය බැඳී සිටින බව මේ අවස්ථාවේදී මා ඉතා පැහැදිලිව ජනතාවට කියා සිටිනවා. අප ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් හඳුන්වන්න සෙබළ කියන වචනයට ඉදිරිපිටින් වීරෝදාර කියලා යොදනවා. ඒ කියන්නේ වීර උදාර. පොලිස් නිලධාරින්ගෙන් සමහරුන්ටත් වීරෝදාර කියලා කියනවා. හැමෝටම නෙවෙයි. වීරෝදාර කියන්නේ එක් අතකින් මරණය හා අනෙක් අතින් තුවක්කුවගත් නිසයි. දිවි පුදන්න බය නැති නිසයි. මාධ්‍යවේදීනුත් වීරෝදාරයි. එක් අතක පෑන් හෝ කැමරාව, අනෙක් අතේ මරණය. වීරෝදාර හමුදා සෙබළුන් අතර කුලි හේවායින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ කුලියට මිනි මරණ. එසේමයි මාධ්‍යවේදීන් පත්තරකාරින් අතරත් එක් අයෙක් දෙන්නෙක් බෝතල් පත්තරකාරීන් ඉන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් තමයි කුලුණු හතර. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ඔසවාගෙන සිටින කුලුණු හෙවත් ස්තම්භ හතර මොනවද? විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ සහ ජනමාධ්‍ය. මේ කුලුණක් හෝ දෙදරන විට, පුපුරන විට, ඉරිතැලි කෑලි හැලෙන විට ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කනකොකා හඬනවා. අපේ රටේ ඉතිහාසයේ පුරාම අප රණවිරුවන් ලෙසයි ත්‍රිවිධ හමුදා සෙබළුන්ව හඳුන්වන්නේ. ඒ එක් අතකින් මරණයත් අනිත් අතින් තුවක්වත්ගෙන රට වෙනුවෙන් දිවි පුදන්න සූදානම් නිසයි. එසේ දිවි පිදුවන්ගෙන් අපේ ඉතිහාසයේ පිරී තිබෙනවා. රණවිරු පොලිස් නිලධාරිනුත් ඉන්නවා. මේ සියලු දෙනා අතර කුලී හේවායිනුත් ඉන්නවා. මහවුන්දලා කියපු ගමන් මිනි මරණ අයට තමයි කුලි හේවායින් කියන්නේ. ජනමාධ්‍යවේදීන් අතර ඉඳලා හිටලා බෝතල් පත්තරකාරයෙක් දෙන්නෙකුත් ඉන්න පුළුවන්. නමුත් සමස්තය ගත්තම ත්‍රිවිධ හමුදා රණවිරුවන් ලෙසයි අප හඳුන්වන්නේ. මාධ්‍යවේදීනුත් මේ රැකියාව තෝරගන්නෙම එක් අතක පෑන හෝ කැමරාවත් අනිත් අතින් මරණයත් අරන්. ආණ්ඩුවක් පිරිහෙනකොට, පරදින්න ලං වෙනකොට, ගෙදර යන්න හදනකොට මුලින්ම ගහන්නේ මාධ්‍යයට, අතුරුදහන් කරන්නේ මාධ්‍යවේදීන්, කුඩු පට්ටන් කරන්නේ කැමරාව, ගිනි තියන්නේ මාධ්‍ය ආයතන. මොකද ඔය හුඟක් උන්දලා කැමරා කාචයට බයයි, නිර්භීත පෑනට බයයි. විශේෂයෙන් ආසියානු දේශපාලනඥින්ගෙන් වැඩි දෙනෙකු මාධ්‍ය කුළුණ ශක්තිමත් වෙනවට බයයි. ඔය කුළුණ වටෙන් හාරන්න තමයි එයාලා හරි කැමති. දැන් මිරිහාන සිද්ධියේදී ජනමාධ්‍යවේදීන්ට එලව එලව පහර දුන්නා. මේ මාධ්‍යවේදීන් සියලු දෙනා කොළඹ අය, මාධ්‍ය ආයතනවලට වාර්තා ලබා දෙන අය, ස්ථිර වැටුපක් රක්ෂණ කිසිවක් නැති අය. හැබැයි මැරෙන්නත් බය නැති උන් ටිකක්. මිරිහානට විතරක් නෙමෙයි, ඕනම උද්ඝෝෂණයක් තියෙන තැනට ජීවිතය පරදුවට තියලා රිංගන අය. දැන් අපේ රටේ මාධ්‍ය ඉතිහාසයේ අරන් බලමු. රිචඩ් ඩී සොයිසව මැරුවා. එදා ආණ්ඩුවත් පසු ආණ්ඩුත් අපරාධකාරීන් හෙව්වේ නෑ. ලසන්තව මැරුවා. අද වෙනකන් මහපාරේ මාධ්‍යවේදීන්ව මරපු එකෙක්වත් අල්ලලා නැහැ. අතුරුදහන් කරපු මාධ්‍යවේදීන්ට සම්බන්ධ කිසි කෙනෙක්වත් අඩංගුට අරගෙන නැහැ. අපේ රටේ කීත් නොයා, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්තලා, තාරකීලා වගේම රූපවාහිනියට පැනලා පසුව මහපාරේ කපලා දාපු මාධ්‍යවේදීන්ට එහෙම කළේ කවුද කියලා අද වෙනකන් හොයලා නැහැ. අල්ලපු එකෙක් නැහැ. මොකද අඩු වැඩි වශයෙන් මේ පහර දීම් මරා දැමීම් පිටුපස ඉන්නේ නියෝග දෙන්නේ දේශපාලනඥයින් නිසා. ප්‍රගීත් එක්නැඩිගොඩට වෙච්ච දෙයක් අදත් නැහැ.
චමුදිත සමරවික්‍රමගේ ගෙදරට ගහපු කිසි කෙනෙක්ව CCTV බලලත් ඇල්ලුවේ නැහැ. හැබැයි එකක් මතක තියාගන්න කියලා මිරිහානේදී අපේ රැහේ උන්ට එලෝ එලෝ ගහපු රණවිරුවන්ට මතක් කරන්න ඕනේ. ඔය මාධ්‍යවේදීන්ව ඉලක්ක කරලා ඔබ පහර දුන්නේ මහවුන්දලගේ නියෝගයට විය යුතුයි. ඔය උපදෙස් දීපු ඉහළ පුටුවල ඉන්න අය ඔබව පාව දෙන දවසක් දෙනවා. එදාට ඔබේ නම ඉතිහාසයේ සඳහන් වන්නේ කුලි හේවායෙක් ලෙසයි. එනිසා ඔබේ තුවක්කුව බැටන් පොල්ල ඔසවන්න කොකා ගස්සන්න පෙර දෙතුන් පාරක් හිතන්න. එක් මාධ්‍යවේදියෙකු මරා දමන විට තවත් දස දෙනෙකු උපදින්නට හැකි බවත් අමතක කරන්න එපා. දිට්ඨ ධම්මවේදිනිය කරුමය පසුපස එන බව හොඳටම විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක් මේක. රටේ ජනතාවට කතා කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අරගල ඇති කිරීමට ඇති අයිතිය කිසි ලෙසකින්වත් මර්ධනය කිරීමට ඉඩ දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාධ්‍ය නිදහසට බාධා කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ආණ්ඩුව දැනගත යුතු කාරණාවක් තමයි මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ රටේ උත්තරීතර නීතියෙන් තහවුරු කරලා තිබෙනවා මූලික අයිතිවාසිකම්. ඒ මූලික අයිතිවාසිකම් තුළ භාෂණයේ අයිතිය තිබෙනවා, අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය තියෙනවා, තමන් විශ්වාස කරන මතයක් දැරීමේ අයිතිය තිබෙනවා. ඉතින් ඒ අයිතිය කිසිම කෙනෙකුට උදුරගන්න බෑ. නිසා ඇත්ත වශයෙන්ම අපි දකින්නේ මේ වගේ ක්‍රියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව එල්ල කරන මරුපහරක් හැටියට. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක නොතිබිය යුතු දෙයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින කුළුණක් තමයි මාධ්‍ය. මේ ප්‍රධාන කුළුණු තුනට අමතරව මාධ්‍ය කියන්නේ හතරවෙනි කුළුණ. දැන් අපි හැම අවස්ථාවකදීම විවේචන විඳ දරා ගන්නට, ඒවා අවබෝධ කරගන්නට, විවේචන වලට සවන් දෙන්නට, මොකද ඒක තමයි මේ රටේ ජනතාවගේ අයිතිය. ඒ හැම දෙයකටම අපේ රටේ ඉඩක් තිබෙනවා. ඒ ඉඩ අහුරන්න හොඳ නැහැ. ඒ ඉඩ අහුරපු හැටි අපි යන්නේ ඒකාධිපතිත්වයකට, ආඥාදායකත්වයකට. අපි අදහස් කරනවා මාධ්‍ය නිදහස වෙනුවෙන් පැහැදිලිවම වෙනමම නීති රාමුවක් අපි නිර්මාණය කරන්නට ඕන. නිදහස ප්‍රවර්ධනය කරන්න, සීමා කරන්නට නොවේ, වැඩි කරන්න. රණවිරු පොලිස් නිලධාරිනුත් ඉන්නවා. මේ සියලු දෙනා අතර කුලි හේවායනුත් ඉන්නවා. මහවුන්දලා කියපු ගමන් මිනිමරණ අයට තමයි කුලි හේවායින් කියන්නේ. ජනමාධ්‍යවේදීන් අතර ඉඳලා හිටලා බෝතල් පත්‍රකාරයෙක් දෙන්නෙකුත් ඉන්න පුළුවන්. නමුත් සමස්තය ගත්තම ත්‍රිවිධ හමුදා රණවිරුවන් ලෙසයි අප හඳුන්වන්නේ. මාධ්‍යවේදීනුත් මේ රැකියාව තෝරගන්නෙම එක් අතක පෑන හෝ කැමරාවත් අනිත් අතින් මරණයත් අරන්. ආණ්ඩුවක් පිරිහෙනකොට, පරදින්න ලං වෙනකොට, ගෙදර යන්න හදනකොට මුලින් ගහන්නේ මාධ්‍යයට, අතුරුදහන් කරන්නේ මාධ්‍යවේදීන්, කුඩු පට්ටන් කරන්නේ කැමරාව, ගිනි තියන්නේ මාධ්‍ය ආයතන. මොකද ඔය හුඟක් උන්දලා කැමරා කාචයට බයයි, නිර්භීත පෑනට බයයි. විශේෂයෙන් ආසියානු දේශපාලනඥින්ගෙන් වැඩි දෙනෙකු මාධ්‍ය කුළුණ ශක්තිමත් වෙනවට බයයි. ඔය කුළුණ වටෙන් හාරන්න තමයි එයාලා හරි කැමති. දැන් මිරිහාන සිද්ධියේදී ජනමාධ්‍යවේදීන්ට එලව එලව පහර දුන්නා. මේ මාධ්‍යවේදීන් සියලු දෙනා කොළඹ අය, මාධ්‍ය ආයතනවලට වාර්තා ලබා දෙන අය, ස්ථිර වැටුපක් රක්ෂණ කිසිවක් නැති අය. හැබැයි මැරෙන්නත් බය නැති උන් ටිකක්. මිරිහානට විතරක් නෙමෙයි, ඕනම උද්ඝෝෂණයක් තියෙන තැනට ජීවිතය පරදුවට තියලා රිංගන අය. දැන් අපේ රටේ මාධ්‍ය ඉතිහාසයේ අරන් බලමු. රිචඩ් ඩී සොයිසව මැරුවා. එදා ආණ්ඩුවත් පසු ආණ්ඩුත් අපරාධකාරීන් හෙව්වේ නෑ, ලසන්තව මැරුවා. අද වෙනකන් මහපාරේ මාධ්‍යවේදීන්ව මරපු එකෙක්වත් අල්ලලා නැහැ. අතුරුදහන් කරපු මාධ්‍යවේදීන්ට සම්බන්ධ කිසි කෙනෙක්වත් අඩංගුට අරගෙන නැහැ. අපේ රටේ කීත් නොයා, උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්තලා, තාරකීලා වගේම රූපවාහිනියට පැනලා පසුව මහපාරේ කපලා දාපු මාධ්‍යවේදීන්ට එහෙම කළේ කවුද කියලා අද වෙනකන් හොයලා නැහැ, අල්ලපු එකෙක් නැහැ. මොකද අඩු වැඩි වශයෙන් මේ පහරදී මරා දැමීම් පිටුපස ඉන්නේ නියෝග දෙන්නේ දේශපාලනඥයින් නිසා. ප්‍රගීත් එක් නැඩිගොඩට වෙච්ච දෙයක් අදත් නැහැ. චමුදිත සමරවික්‍රමගේ ගෙදරට ගහපු කිසි කෙනෙක්ව CCTV බලලත් ඇල්ලුවේ නැහැ.
හැබැයි එකක් මතක තියාගන්න කියලා මිරිහානේදී අපේ රැහේ උන්ට එලෝ එලෝ ගහපු රණවිරුවන්ට මතක් කරන්න ඕනේ. ඔය මාධ්‍යවේදීන්ව ඉලක්ක කරලා ඔබ පහර දුන්නේ මහ උන්දලගේ නියෝගයට විය යුතුයි. ඔය උපදෙස් දීපු ඉහළ පුටුවල ඉන්න අය ඔබව පාව දෙන දවසක් දෙනවා. එදාට ඔබේ නම ඉතිහාසයේ සඳහන් වන්නේ කුලී හේවායෙක් ලෙසයි. එනිසා ඔබේ තුවක්කුව බැටන් පොල්ල ඔසවන්න කොකා ගස්සන්න පෙර දෙතුන් පාරක් හිතන්න. එක් මාධ්‍යවේදියෙකු මරා දමන විට තවත් දස දෙනෙකු උපදින්නට හැකි බවත් අමතක කරන්න එපා. දිට්ට ධම්ම වේදිනිය කරුමය පසුපස එන බව හොඳටම විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක් මේක. රටේ ජනතාවට කතා කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී අරගල ඇති කිරීමට ඇති අයිතිය කිසි ලෙසකින්වත් මර්ධනය කිරීමට ඉඩ දෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාධ්‍ය නිදහසට බාධා කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ආණ්ඩුව දැනගත යුතු කාරණාවක් තමයි මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටේ උත්තරීතර නීතියෙන් තහවුරු කරලා තිබෙනවා මූලික අයිතිවාසිකම්. ඒ මූලික අයිතිවාසිකම් තුළ භාෂණයේ අයිතිය තිබෙනවා, අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය තියෙනවා, තමන් විශ්වාස කරන මතයක් දැරීමේ අයිතිය තිබෙනවා. ඉතින් ඒ අයිතිය කිසිම කෙනෙකුට උදුරගන්න බෑ. නිසා ඇත්ත වශයෙන්ම අපි දකින්නේ මේ වගේ ක්‍රියාවන් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව එල්ල කරන මරුපහරක් හැටියට. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක නොතිබිය යුතු දෙයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින කුළුණක් තමයි මාධ්‍ය. මේ ප්‍රධාන කුළුණු තුනට අමතරව මාධ්‍ය කියන්නේ හතරවෙනි කුළුණ. දැන් අපි හැම අවස්ථාවකදීම විවේචන විඳ දරා ගන්නට, ඒවා අවබෝධ කරගන්නට, විවේචන වලට සවන් දෙන්නට, මොකද ඒක තමයි මේ රටේ ජනතාවගේ අයිතිය. ඒ හැම දෙයකටම අපේ රටේ ඉඩක් තිබෙනවා. ඒ ඉඩ අහුරන්න හොඳ නැහැ. ඒ ඉඩ අහුරපු හැටි අපි යන්නේ ඒකාධිපතිත්වයකට, ආඥාදායකත්වයකට. අපි අදහස් කරනවා මාධ්‍ය නිදහස වෙනුවෙන් පැහැදිලිවම වෙනමම නීති රාමුවක් අපි නිර්මාණය කරන්නට ඕන. නිදහස ප්‍රවර්ධනය කරන්න, සීමා කරන්නට නොවේ, වැඩි කරන්න. මිරිහාන සිදුවීම මාධ්‍යවේදීන්ට පහර දීම සහ දේශපාල තත්ත්වය පිළිබඳව පළ වූ අදහස් කිහිපයක් දැන් පැහැදිලිවම අපි විශ්වාස කරනවා මේ උද්ඝෝෂණය ඇතුලේ ප්ලෑන් කරන්න යන දේ මේ කැමරා කාචවල අසු වුණොත් මේක සැබෑ තොරතුරු දැන නිසා මුලින්ම මාධ්‍යවේදීන පාර මේ රාත්‍රියේ එළි වෙනකන් කැමරාව කරේ තියාගෙන දුකින් ඉන්නේ සප ගන්න නෙමෙයි ආතල් ගන්න නෙමෙයි රාජපක්ෂ බලුකුක් කන්න කියනවා ඔය පහත් වැඩේ කරන්න එපා මෙලට ආත්‍ය දකින්න දෙන මිනිස්සු මම ජනාධිපතිතුමාට කියන්නේ මේ රට විනයානුකූල කරගන්න ඕන. මේ රටේ නීතිය සාමය රකින්න ඕන. මෙහෙම දේපල විනාශ කරන්න, මෙහෙම මිනිස් ජීවිතවලට තර්ජනය කරන්න, මෙහෙම අපරාධ කරන්න ඉඩ දෙන්න එපා. මේවට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න. අපිට ඕන වෙලාව ඕනක නිවුස් එක වාර්තා කිරීමේ හැකියාව තියෙනවා. ඒ කොඳුනාරටිය සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මට ලැබෙන්නේ මම ජනමාධ්‍ය වෘත්තිකයෙක් වීම නිසා. ඒකට එලව එලව පහර දීම තරයේ හිලා දකින්නවා. මොන හදිසි නීතිය ගෙනාවත් මේ රටේ මුල් නීතිය ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාව තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරලා තියෙන්නේ. ඒක තුළ භාෂණයේ නිදහසත් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසත් ඒ නිදහසට උඩින් මොන හදිසි නීතියකටවත් යන්න බැහැ. මර්ධනය දැන් ආරම්භ කරලා තියෙනවා. අපි දැක්ක සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදීන්ට මේ රජයේ ලයිසන් ගත්ත හමුදා විසින් කරපු පහර දීම ඉතාමත්ම අමානුෂික ලෙස පහර දීලා තිබුණා. රජය කළ යුත්තේ ඒ උද්ඝෝෂණ වලට හේතුව හොයලා ඒකට පිළියම් යොදවන එක මිසක් මේ හදිසි නීතිය දැමීම නෙමෙයි. හදිසි නීතිය දැමීම තුලින් වෙන්නේ තව තවත් මේ ප්‍රශ්නය අවුල් වෙන එක. යම් කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බෞද්ධ බලවේගයෙන් එන සම්ප්‍රදායක මේ රටේ ජනතාවගෙන් පැවතෙන කෙනෙක් නිසා විනාශ කරන්න උත්සාහයක් තියෙනවද කියන සැකෙත් වෙනවා. ඔය හැමෝම පාගමන් වෙනකොට පෙළපාලි දිනවල උද්ඝෝෂණ කරන අපි හැමෝටම ආවරණ ලබා දෙන්න. පක්ෂපාත බේරයක් නැහැ. මේ විදියට පහර දෙනවා නම් තවත් දිගින් දිගටම අපිට මේ රස්සාව කරන්න බැරි වෙන තත්ත්වයට පත් වෙනවා. අපිටත් පහර දෙනවා නම් තව කුමන කතාවද? මේ රටේ අන්තවාදීන් මෙච්චර ඉක්මනින් මේ රටේ පාලකයාගේ ගේ වටලන්න පුළුවන් නම් ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. ශක්තිමත් බුද්ධියංශ තියනවා කියලා අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් ඉල්ලා සිටිනවා. තමන්ගේ ගේ වට ගන්නකම් බුද්ධියංශ ඔබතුමා කියන තැන නිදාගෙන හිටියද? එතකොට මේ ආපු මිනිස්සු කැති අරන් ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර මොකෝ කැලෑවැවිලා දිනවද? කුරුදු කපන්න නේද? මේක තමයි කැති. ඔය ජනාධිපති මාධ්‍යංශ කිව්ව කැත්ත. අපි අහනවා ජනාධිපති මාධ්‍යංශයෙන් මේ වැනි කැත්තක් අතේ තියන් ඉන්න යම් පුද්ගලෙක් ඉන්නවා නම් ඒ ඡායරූප වහා මන්ත්‍රජාලයටයි මාධ්‍ය රැමුදාහරින්. මෙවැනි පොලු කැලි අතේ තියුණා නම් ඒ ඡායරූප තියන වහාම මාධ්‍ය රැමුදාහරින්න.
දැන් මේ අතිදි නීතියේ වෙන කිසිවට නෙවෙයි ප්‍රශ්න විසඳන්න බැරි ආණ්ඩුවට හේව ජනතා විරෝධයක් කියන අන්නේ ජනතා විරෝධය මොට කරන්න බය බයවත් ගන්න මර්ධනය කරන්න පස් නීති කියනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියනවා හදිසි නීති ගැනලා ආණ්ඩුවට හේව නිර්මාණ ජනතා විරෝධයන් වළක්වන්න බෑ. මිනිසුන් නැගිටිනකොට ඒ වගේ උද්ඝෝෂණ ඇති වෙනකොට සත්‍ය මරා දැමීම සඳහා බලධාරීන් අධිපතීන් ක්‍රියා කරනවා ලෝකේ පුරාම අපි දැක්කා. මේ සිදුවෙන්නේ ශ්‍රී ලාංකික සන්දර්භය තුළ මාධ්‍ය මර්ධනයක අතිශයින් මේ කාරණාව එලා දකිය යුතුයි. ජනතාවගේ අරගලවලට නායකත්වයේ දීම මාධ්‍යවේදීන්ට පහර දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිශයින් හෙලා දකිනවා. ඊට විරුද්ධව පාර කරනවා. අපි ජනතාවට වරදක් කියන්නත් බෑ. ඔවුන්ගේ පීඩනය දරාගෙන ඉඳීමේ සීමාව පැන්නට පස්සේ තමයි මේ මිරිහානට ආවේ කියලායි අපි විශ්වාස කරන්නේ. අපිටත් සමහර අවස්ථාවලදී හිතෙනවා මේ යන වැඩපිළිවෙල හරිද? එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.